ಶ್ರೀಲಂಕಾ ಮಹಾಬ್ಯಾಂಕು ಆರಂಭ ಕರೆಯಲಾದ ಕಿನಾಂ ವಸರಗದೆ ಎಕ್ದಾಸ್ರಮಸಿಯ ಪಣಹ ವಸರಗದಿ ಎಕ್ದಾಸ್ರಮಸಿಯ ಪಣಹ ವರ್ಷೇದಿ ಎಕ್ದಾಸ್ರಮಸಿಯ ಹತಲಿಸ್ನಾಮೆ ಅಂಕ ಪಣ ಸಟದರನು ಮುದಲ್ ನೀತಿ ಪಣತ ಮಗಿ ಅರ್ಧ ಸ್ವಾಧೀನ ಆಯತನಯಕ್ ಲೆಸ ಸ್ಥಾಪನೆ ಕರೆಯಲಾದಿ ಶ್ರೀಲಂಕಾ ಮಹಾಬ್ಯಾಂಕು ಪಾಲನೆ ಕರೆಯಲು ಲಭನ್ನೇ ಕೌರುನು ವಿಸಿಂದೆ ಸಾಮಾಜಿಕ ಮುದಲ್ ಮಂಡಳಿಯ ಮಗಿ ಶ್ರೀಲಂಕಾ ಮಹಾಬ್ಯಾಂಕ್ ಪ್ರಧಾನ ಅರ್ಗುಣ ದಿಗಮನವಾದ ಆರ್ಥಿಕ ಹಮಿಲ ಸ್ಥಾಯಿತಾಯ ಪಾವತ್ವಾಗಿನಿಯಾಮ ಮೂಲ್ಯ ಪದ್ಧತಿ ಸ್ಥಾಯಿತಾಯ ಪಾವತ್ವಾಗಿನಿಯಾಮ ಮಹಾಬ್ಯಾಂಕು ಪಟೀತುವಲ್ಲಿ ಅತಿವನ ಗೋಲೀಯ ಪ್ರವಣತಾ ಜಾತ್ಯಂತರ ಮೂಲ್ಯ ವಿರಂದಪಳಿ ಶೀಘ್ರ ವಿನಾಸ್ಕಾಮವಲ್ಟ ಅನುಕೂಲ ಆರ್ಥಿಕ ಲಿಹೀಕರಣೇ ಪ್ರವೃತ್ತಾಕ್ಷಣೇ ಪ್ರಗತಿಯ ಸಲಕಿಲ್ಲಟ ಗಣಿಮಿ ಇದಹಾವಸರೇದಿ ಮಹಾಬ್ಯಾಂಕು ನವೀಕರಣೇ ಕಿರೀಮೇ ವೆಡಸಟಹನ ಕಣು ಇಹತ ಅರಗುಣ ಪೀಠುವಾ ಗಣ್ಣಲದಿ නමුත් මහ බැංකුව පිහිටවන මුල්වදියේ එනම් 1949 මුදල් නීති පනතේ සඳහන් ආකාරයට මහ බැංකුවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ රුපියල මුහුණ තගය හෝ විනිමය අනුපාතිකයේ ස්ථායිතාවය ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සේවා නියුක්තිය හා මූර්ත ආදායම ඉහළ මට්ටම පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ පලදායි සම්පත් පූර්ණ වශයෙන් සංවර්ධනය කිරීම සඳහා දිරිගැන්වීම හා ප්‍රවර්ධනය කිරීම ඍජුවම අධිපතිවරයා වෙත වාර්තා කරන දෙපාර්තමේන්තු දෙක මොනවාද? මූල්‍ය බුද්ධි ඒකකයේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තු අනිකුත් දෙපාර්තමේන්තු සියල්ලේම ප්‍රධානි සහකාර අධිපතිවරයෙකු මගින් නියෝජ්‍ය අධිපතිවරයෙකු වෙත හෝ අධිපතිවරයා වෙත වාර්තා කර ප්‍රාදේශීය කාර්යාල ඉහළ කළමනාකාරීත්වයට වාර්තා කරන්නේ ප්‍රාදේශීය කාර්යාල භාරව සිටින අධ්‍යක්ෂවරයෙකු හරහායි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කරන්නේ කවුද? මහ බැංකුව අධිපතිවරයා. ශ්‍රී ලංකා මහ බැංකුවේ පළමු අධිපතිවරයා වූයේ ජෝන් එක්ස්ට්‍රම් මහතා. 1950-1953 දක්වා කාලය තුල ඔහු අධිපති ධුරය දරන ලදී. දේශපාලනයේ එන්.යු. ජයවර්ධන මහතා මහ බැංකුවේ දෙවන අධිපතිවරයා වූ අතර ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ පළවෙනි ශ්‍රී ලාංකික අධිපතිවරයා. 1953 1954 කාලය තුල ඔහු තනතුරු හෙබවීය. මහ බැංකුව ස්ථාපනය කිරීමට පෙර රජයේ මුදල් අධිකාරිය ලෙස ක්‍රියා කරේ කවර ආයතනයේද? ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය. මෙම ආයතනය 1884 අංක 32 දරන කඩදාසි මුදල් ආඥා පනත යටතේ පිහිටුවන ලද්දකි. ඉතාපඩු පරාසය තුළ ක්‍රියාත්මක වූ මෙම ආයතනය දේශපාලන නිදහස ලබා ගැනීමෙන් පසු සංවර්ධන වීම පවත්න රටක් සඳහා ප්‍රමාණවත් නොවන බවට තීරණය වීමෙන් පසු මහ බැංකුව පිහිටුවන ලද මහ බැංකුවක් ස්ථාපනය කිරීම පිණිස අවශ්‍ය තාක්ෂණික විශේෂඥ දැනුම ලබා ගැනීම සඳහා වූ කාර්යයට කිරීමේ වගකීම පැවරුණේ කාටද? ජෝන් එක්ස්ටර් මහතාට 1948 ජූලි මාසයේදී එක්සත් ජනපද රජයෙන් කළ ඉල්ලීමකට අනුව එම කාර්ය ඉටු කිරීමේ වගකීම ඇමරිකානු ජාතික ජෝන් එක්ස්ටර් මහතාට පැවරුණා. එවකට ඔහු ඇමරිකානු එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත මුදල් මණ්ඩලයේ ආර්ථික විද්‍යාඥයෙකු ලෙස කටයුතු කළේ. ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස නැවත නම් කරන ලද්දේ කිනම් වසරකද? 1985 1949 නොවැම්බර් මාසයේදී එක්ස්ටර් වාර්තාව ලංකාණ්ඩුවට ඉදිරිපත් කළ අතර මෙම වාර්තාව දෙවන කොටස ලෙස පැහැදිලි කිරීමේ කොටසක් ඇතුළත් ගැටුම් පතක් ඉදිරිපත් කරන ලදී. 1949 නොවැම්බර් 25 වෙනිදා ලංකාණ්ඩුව විසින් මෙම ගැටුම් පත සම්මත කළ අතර ඒ 1949 අංක 57 දරන මුදල් නීති පනත ලෙස සැඳින්වේ. ඒ සමග විවාහාර මුදල් මණ්ඩල පද්ධතිය අහෝසි වූ අතර 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ ලංකා මහ බැංකුව ස්ථාපනය කරන ලදී. එහි මෙහෙයුම් කටයුතු 1950 අගෝස්තු 28 වෙනි දින ආරම්භ කරනු ලැබී 1985 දී මේ ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස නැවත නම් කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ දැක්ම කුමක්ද? ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය සඳහා වන විශ්වසනීය සහ ගතික මහ බැංකුව. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික කාර්යය මොනවාද?
මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම විනිමය අනුපාත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිල විදේශ සංචිත කළමනාකරණය කිරීම මූල්‍ය පද්ධති අධීක්ෂණය බැංකුව හා තෝරාගත් බැංකු රෝණ මූල්‍ය ආයතන වලට බලපත්‍ර ලබා දීම නියාමනය හා අධීක්ෂණය පියවීමේ පහසුකම් සඳහා ප්‍රතිපාදන හා ගෙවීම් පද්ධති නියාමනය ජාතික විවහාර මුදල් නිකුත් කිරීම හා බෙදා හැරීම ආර්ථික තත්ත්ව සම්පාදනය හා බෙදා හැරීම රජයේ හා එහි නියෝජිතයන්ගේ බැංකු කරුණු ලෙස කටයුතු කිරීම රාජ්‍ය සුරකින්පත් සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු සහ වාණිජ නුවණ බැංකු ප්‍රාථමික වෙළඳුන්ට ජංගම ගිණුම් පහසුකම් සලසා දීම